මට මේ ළඟදි තාත්තා කෙනෙක් හම්බෙලා කිව්වා පුතා කතාව ඇහුවම ඡන්දෙ දෙන්න හිතෙනවා නමුත් ඉතින් අපේ මව්පක්ෂය අමතක කරන්න අමාරුයි කිව්වා. පෙට්ටිය ගාවට ගියාම පරණ එක්කෙනා මතක් වෙනවා කිව්වා. ඊට පස්සේ මම කිව්වා තාත්තා දැන් අපි හරි කියලා හිතෙනවද? හිතෙනවා පුතා. ඒ වුණාට පරණ නායකව මතක් වෙනකොට පිටු පාන්න බෑ කියලා හිතෙනවා කිව්වා. ඊට පස්සේ මම එයාට කියා දීපු කතාව මේ ඔබට කියන්න. මමත් යම් ගෞරවයක් කරන එක්සත් ජාති පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පැරණි නායකෝ හිටියා. හොරකම් නොකරපු නායකෝ හිටියේ නැද්ද ඔය පක්ෂ දෙකේම? හිටියා. මහත්මා ගතියෙන් දේශපාලනය කරපු අය හිටියා. ඒ කට්ටිය සමහරට දේශපාලනේ සමුගන්නකොට බැංකු ගිණුම් වල සල්ලි නැහැ. හැබැයි මේ 1977 පස්සේ ওই නිල්කොළ පක්ෂ දෙකම අල්ලගත්තා මංකොල්ලකාරයෝ සහ තක්කඩියෝ ටික. දැන් තාත්තා පරණ ජාතියේ නායකෝ නැහැ. ඒ ගුණේ නැහැ. ඒ මදේ නැහැ. දැන් හිස් වෙලා තියෙන්නේ. දැන් ඉන්නේ ඉස්කාගාරා අයිතිකාර. කුඩු ගේන කට්ටිය ඉන්නේ. ස්ත්‍රී දූෂකයෝ ඉන්නේ. ලොකු කොමිස්කාරෝ ඉන්නේ. මහ බැංකු කඩපු එවුන් ඉන්නේ. සීනි වලින් හොරකම් කරපු එවුන් ඉන්නේ. එඳ පරණ පාට තිබ්බට, පරණ බෝඩ් එක තිබ්බට දැන් අර ප්‍රතිපත්තියේ වැඩ පිළිවෙල ගුණේ මහත්මා ගතියේ නැහැ. ওই බෝඩ් එකට ඡන්දෙ දෙන්නේ පොත්ත බලලා තීන්දුව ගන්න එපා. ඊට පස්සේ ඒ තාත්තා මගේ අතින් අල්ලලා කිව්වා හොඳටම තේරුනේ දැන් තමයි පුතා දැන් ප්‍රශ්නයක් නැහැ. නම වැඩක් නැහැ කිව්වා. උඹ කියනවා වගේ ගුණේ තමයි වැදගත් කිව්වා. එඳ දැන් ওই බෝඩ් එකෙන් බලලා දෙන කට්ටිය ඉන්නවා නම් ගුණේ පැත්තෙන් හිතලා දැන් තීන්දුවක් ගන්න. දැන් ඇත්තම ගත්තොත් හොරකමෙන් වංචාවෙන් දූෂණෙන් තොරව දැන උගත් භාවයක් සහිතව මිනිස්සු ගැන හිතලා දේශපාලනය කරන ගුණේ ප්‍රතිපත්තියේ තියෙන්නේ මාලිමා. දැන් ඔබේ කරකට මතුවෙච්ච අතෙන් කතිරයක් ගැහුවම බලය කියලා එකක් ලැබෙනවා. ඔය බලය පාවිච්චි කරන්න ඕනේ රට හදන්න, ජනතාවට සේවය කරන්න. ඒක දැන් වෙන්නේ නැහැ. එහෙනම් ඔය බලය මොකටද පාවිච්චි කරන්නේ? ඒ ඔබේ දෙන බලය කට්ටිය පාවිච්චි කරනවා එයාලට ධනෙ හම්බ කරන්න. ලංකාවේ වැඩිම බාර් තියෙන්නේ කාටද? බාර් තියෙන්නේ ඔබේ කතිරෙන්ගේ දේශපාලඥයන්. ලංකාවේ ඉස්කාගාර තියෙන්නේ වැඩිම කාටද? ඒවා තියෙන්නේ දේශපාලඥයන්. ලංකාවේ වැඩිම ෂෙඩ් තියෙන්නේ කාටද? ඒවා තියෙන්නේ දේශපාලඥයන්. ලංකාවේ වැඩිම ලොකු හෝටල් තියෙන්නේ කාටද? දේශපාලඥයන්. වැඩිම ඉඩම් අල්ලලා තියෙන්නේ කවුද වැඩි හරියක්? කැලෑ ඉඩම් මූදු කරේ ඉඩම් සංචාරක ක්ෂේත්‍රයට අදාළ ඉඩම් වැඩියෙන් අල්ලලා තියෙන්නේ දේශපාලඥයන්. ලංකාවට කුඩු ගේන්නේ කවුද? වැඩියෙන්ම ගේන්නේ දේශපාලඥයෝ යාලගේ හිතවත්. පිටරටින් ගේන කෝටි ප්‍රකෝටි වටිනා බාණ්ඩ නැත්තම් සුදු ලුණු ඉඳන් පොල් තෙල් ඉඳන් සීනි ඉඳන් ගේන එකේ යට ඉන්නේ කවුද? දේශපාලඥයෝ ඉන්නේ. දැන් ඔබ මේ ඡන්දෙ දීලා කරන්න මොකක්ද දන්නවද? මේ රට කාබාසිනියා කරන බිස්නස් කරන්න ඉඩ දෙනවා.